මේ භාවනාව කියලා ප්‍රායෝගිකව සිදු කළ යුතු කාර්යභාරයක් තිබෙනවා. භාවනාව ප්‍රායෝගික විය යුතුයි. ප්‍රායෝගික කියන්නේ මොකද්ද? හරියටම වෙලාවට තැනට තරහක් ආපු වෙලාවට තරහෙන් මිදෙලා මෛත්‍රිය කරන්න ඕන. රාගයක් ආපු තැන එත්තේ සං උප්පජ්ජමානා උප්පජ්ජති, එත්තේ සං පය්‍යමානා පය්‍යති, එත්තේ සං නිවේශමානා නිවේශති. කොයි වෙලාවෙ නිරෝධමාන නිරුජ්ජමාන නිරෝධති. කොයි වෙලාවෙද සං එත්තේ කිව්වේ එතැන එතැනදිම උපදින තැනදිම ද්වේෂය අයින් කළ මෛත්‍රිය වඩන්න ඕන. උපදින තැනදිම රාගය අයින් කළ අසුභානුසුතිය වඩන්න ඕන. උපදින තැනදිම මානේ මෝහය අයින් කළ මරණානුසුතිය වඩන්න ඕන. තව විනාඩි ගානක් පැයක් පහුණාට හරියන්නේ නැහැ. ඒකයි ප්‍රායෝගික කිව්වේ. ප්‍රායෝගික කිව්වේ දැන් ඔබට සමහර විට ඔබ ඉඳගෙන ඉන්නවා පුළුවන්, නිදාගෙන ඉන්න පුළුවන්, යනවා කනවා බොනවා වැසිකිළියදි වෙන්න පුළුවන්. කොයි වෙලාවෙ හෝ ඒ ස්ථානයේදී ඒ ඉරියව්වෙදිම මේක කරන්න ඕන. ඒකයි ප්‍රායෝගික වෙන්නේ. නැතුව ඔබ සමහර විටක උදේ තරහක් ඇහිලා දහයට මෛත්‍රිය වැඩුවට හරියන්නේ නැහැ. රෑ තරහක් ඇහිලා උදේ මෛත්‍රිය වැඩුවට හරියන්නේ නැහැ. එතකොට හිත කිලුට වෙලා ඉවරයි. ඒක ප්‍රායෝගික නැහැ. මේකයි ප්‍රායෝගික නැහැ කියන්නේ. රහතුන් වහන්සේ තව මට මෙතරෙන අවස්ථාවක් තියෙනවා. දැන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට බුද්ධ ආගමට ප්‍රමුඛස්ථානයේ ඒ බුද්ධ ආගමටනේ ඒක තමයි බුද්ධ ධර්මයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් දෙන්න බෑ. බුද්ධ ධර්මයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නීති වලින් දෙන්න බෑ. මේකට මේ මිනිස්සුන්ගේ මනස හදන්න ඕන, පිරිසිදු කරන්න. මිනිස්සුන්ගේ මනස පිරිසිදු කරන්න. ඒකට බාධාවක් නොවෙනවද ගරු අරහතුන් වහන්සේ? අර කන්ඩිෂන් මොකද්ද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට බුද්ධ ආගමට ප්‍රමුඛස්ථානය දිය යුතුයි කියන තැන දෙයින් ශ්‍රී සද්ධර්මයට හානියක් වෙනවද? ඔව්, එහෙම හානියක් ප්‍රායෝගිකවම වෙලා තියෙනවා. දැන් මොකද වුනේ? දැන් ඔය මෛත්‍රීපාල සිද්ධාර්ථ මහත්තයා මොකද මේ ආගමට ප්‍රධාන තැන දෙන්නනේ? අර ත්‍රිපිටකය මාතලේට ගිහිල්ලා ජාතික වස්තුවක් කළේ. නියම ත්‍රිපිටකය පැත්තක තියෙන්නේ. ඒවා බුද්ධ ආගමට. මොකද ආගමේ හාමුදුරුවෝ කිව්වා, හාමුදුරුවෝ බල කළා මෛත්‍රීපාල සිද්ධාර්ථ මහත්තයාට, මෙන්න ත්‍රිපිටකය තියෙනවා. දැන් මේ ත්‍රිපිටකයයි මේ වැරදියට ඔය එංගලන්තයෙන් ගෙන්නන්න යන්නේ, අරවා මේවා නොයෙක් ගතු කියලා කේලම් කියලා මේ මෙහෙම කළා. ඔව්, ජනාධිපති ලේකම්තුමා වුණත් කිව්වහම ඒක ඇහුවේ නැහැ. ඒ වගේ වුණා. එවැනි අවස්ථාවකදී අරහතුන් වහන්සේ මේ නීතිය පිටපතන්න බැරිද? බෑනේ. නීතිය සම්මත එකක්නේ. නීතිය සම්මතයට ගැලපෙන විදිහටයි. ආගමට ගැලපෙන විදිහට, ධර්මයට ගැලපෙන විදිහට නෙමෙයි. හේතුඵල තේරුම් ගත්තා නම් හරි. හේතුඵල අනුව කටයුතු කරන අය බොහොම අඩුයි. සම්මතයට ගැලපෙන විදිහටයි කටයුතු කරන්නේ. ඒ නිසා නීතියේ පිටක් ධර්මයට නෑ, ආගමට තියෙනවා. හැබැයි ඒ ආගමට නීතියේ පිට තිබුණට ධර්මයේ හැසිරෙන්නාට ධම්මෝ හවේ රක්කති ධම්මචාරය. එතකොට ධර්මයේ හැසිරෙන එක්කෙනාට නීතිය සම්මතයට වඩා බලවත් දෙයකින් ස්වභාව ධර්මයෙන්ම ස්වභාවයෙන්ම ඒ පුද්ගලයාව රකින්නවා. අර නීතියට වඩා කෝටියක් බලවත් ඒක. ඒක නිසා බය වෙන්න දෙයක් නැහැ. ආරියතුනි.